හලෝ ගුඩන් ටාක් ඔයාල හැමෝටම. ඉතින් ඔන්න අද මම ඩේ බ්ලොග් එකක් කරන්නේ නෑ, අදම පොඩි වෙනස් විදිහේ වීඩියෝ එකක් කරන්න හිතුවා. ඉතින් අපි අද පොඩි ගමනක් යනවා. කොහෙද යන්න කියලා කිව්වොත් එහෙම මේක අපි චූටි කාලේ යන්න ආසම තැනක්. හැබැයි අපිට තේරෙන වයස එනකොට අපි යන්න ආසම නැති තැනක් මේක. මම මෙහෙම කිව්වම ඔයගොල්ලෝ දන්නේ නැති කොහෙද කියලා. ඉතින් මට පොඩි එක්ස්පෙරිමන්ට් එකකටත් එක්ක මට හිතුණා බර්ලින් වල තියෙන සූ එක බලන්න යන්න. ඉතින් අපි අහලා තියෙනවා ලංකාවේ සූ එකේ මොන වගේ දේවල් වෙනවද අපිට ඕන් තරම් මේ දවස්වල සෝෂල් මීඩියා වල ගොඩක් දේවල් අහන්න ලැබෙනවා. ඉතින් මං හිතුවා මෙහෙත් ඒ විදිහමද ලංකාව වගේමද වෙනසක් තියෙනවද කියලා බලන්න. ඉතින් අද අපි යන් බර්ලින් වල සූ එකේ සත්තු කොහමද නිදහසේ ඉන්නවද. මම දන්නවා ඔබ්වියස්ලි කොහොමත් සත්තු නිදහසේ නෑ, සත්තු හිර වෙලා ඉන්නේ. ඒත් මට මෙෂර්මන්ට් එකක් දෙන්න බෑ මෙහෙම සත්තු හිර වෙලා ඉන්නෝ නිදහස ඉන්නවා කියලා. ලංකාවේ වගේමද මේ සූ එකත්, එහෙමත් නැත්නම් මොකක් හරි ලොකු වෙනසක් මේ තියෙනවද කියලා බලන්න අද අපි යමු බර්ලින් සූ එකට. අපි දැන් යන ගමන් තමයි ඉන්නේ. අපි යන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් ට්‍රේන් එකක. ඉතින් සූ එක ගාම තියෙනවා ඌබාන් ස්ටේෂන් එකක්. ඉතින් මේක එතන තමයි නවත්තන්නේ. ඒක ගොඩක් ලේසි. ඉතින් අපි උදේ 8:00 වගේ තමයි ගෙදරින් ගියේ. මොකද සූ එක ඕපන් කරනවා 9:30 විතර වෙදි, 9:30 ඉඳලා හවස 6 වෙනකන්. ඉතින් අපිට හිමින්සරේ ඇවිදලා කරලා සූ එක බලන්න ඕන නිසා අපි කල් ඇතුවම වෙලා ඇතුවම එතනට ආවා. ඉතින් මේක තමයි සූ එක ගාව තියෙන ඌබාන් ස්ටේෂන් එක. ඉතින් මෙතනට එනකොටම අපිට පේනවා සූ එක ඉන්ඩිකේට් වෙන විදිහට එක එක දේවල් මෙතන තියෙනවා. ඉතින් සූ එක බලන්න එනවනම් අපි බහින්න ඕනේ මෙන්න මේ කියන අම්ටියපා කියන ඌබාන් ස්ටේෂන් එකෙන්. ඉතින් දැන් මේ අපි ඉන්නේ සූ එකේ එන්ට්‍රන්ස් එක ගාව, අයින් ගන් එක ගාව. ඉතින් දැන් අපි ඇතුළට යමු. අපි මේ සූ එකට එනකොට ඔන්ලයින් තමයි ටිකට් එක ගත්තේ. ඉතින් අපි ගත්තේ ඩේ ටිකට් ප්ලස් ඩයිනෝ මැගසින් කියන එක. ඉතින් අපි හිතුවා ඇත්තටම මේ ඩයිනෝ නිකන් පාක් එකක් තියෙනවා, ඒක ඇතුළට අපිට මේ ඒ ටිකට් එකෙන් තමයි යන්න පුළුවන් කියලා. ඒත් ඇත්තට මෙහෙම නෙවෙයි, අපිට මේක එක්ස්ට්‍රා කියලා හම්බ වෙන්නේ මේ බුක් එක විතරයි. අනිත් ඕන කෙනෙක්ට මේ ඩයිනෝ පාක් එකට යන්න ඕනේ. ඉතින් ඒක අපි කරව පොඩි වැරැද්දක්. ඉතින් ඕගොල්ලෝ කවුරුරි එනවා නම් අන්න ඒ විදිහට කරන්න. ඩයිනෝ පාක් කියලා එක්ස්ට්‍රාකුත් ගන්න ඕනේ නැහැ, ඩේ ටිකට් එකෙන් පුළුවන්. ඔන්න දැන් අපි සූ එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ජර්මනියේ බර්ලින් වල තියෙනවා සූ දෙකක්. එකක් සූ ලොජිෂර් ගාර්ඩන් කියලා එක තැනක තියෙනවා, තව මේ ටියර් පාක් එක තියෙනවා. ඉතින් මේගොල්ලෝ කියන විදිහට මේක තමයි යුරෝප් වල තියෙන ලොකුම සූ එක. ඉතින් අපි දැන් සූ එක ඇතුලේ ඉන්නේ. ඉතින් අපි මං හිතන්නේ අපිටත් සෑහෙන ගොඩක් බලන්න තියෙනවා. අපිට මෙන්න මේ මැප් එකක් දුන්නා, මැප් එකේ විදිහට යන්න. ඉතින් අපි හිතනවා මේ පිළිවෙලටම අපි යන්න. හැබැයි ඉතින් ලොකු ගොඩක් තියෙනවා බල, දවස ඇතුළත මේක බලා ගන්න පුළුවන් වෙයි. පිස්සුද මන්ද, කොයන්න මන්ද, ඇඟ තිබ්බට මොලේ නෑ වගේ මේක. හලෝ හලෝ, අපිට මේ සූ එකට හම තේරිච්ච පළවෙනි දේ තමයි ලොකු කැලයක් ඇතුළේ තියෙන්නේ. අර කොන් මෙහෙම වෙන් කළ සත්තු තියෙනවා, හැබැයි කැලයක් ඇතුළේ තමයි මේ සූ එක තියෙන්නේ.
ටිකක් දුර මෙහෙම ආවිදගෙන එද්දී අපිට බලාගන්න පුළුවන් පෝල බෙයස්ලා ඉන්නවා. ඉතින් ඕගලන්ට බලපුවම පේනවා ඒගොල්ලෝ ටිකක් විතර රස්නේ ඉන්නේ. මොකද ඒගොල්ලෝ ඉතින් සීතලට ඉන්න පුරුදු සත්තුනේ. ඉතින් හැබැයි මාර ලොකුයි හොඳ ඒගොල්ලෝ ඕගලන්ට පේනවා වගේ නෙමෙයි. ඇත්තට දැක්කම හෙන්න ලොකුයි. ඉතින් ඒගොල්ලන් මෙන්න මේ විදිහට ලොකු කූඩුවක ඉන්නේ. හැබැයි හැමෝම මෙන්න මේ වගේ සත්තුන්ට තව ඉන්ඩෝ ඒරියා එකකුත් තියෙනවා. මොකද ඒගොල්ලෝ ගොඩක් ඒසි එකේ ඉන්න නිසා. ඉතින් ඒගොල්ලෝ ඔය ඔගලන්ට පේන විදිහට ඔය කවුළු වලින් එහා පැත්තට මෙහා පැත්තට මාරුවෙහි තමයි ඉන්නේ. ඒගොල්ලෝ හිතනම ඉන්ඩෝ එකට යනවා, ආයි එරියට එනවා එහෙම. ඉතින් මේ ඉන්නේ අනිත් එක්කෙනා මන් දන්නේ නැහැ, ගෑනු සත්තු පිරිමි සත්ව දෙන්න එකටද කියලා ඉන්නේ. අපිම බලන්න දන්නේ නැහැනේ. ඉතින් මෙයා නම් අපිට සෑහෙන වැඩ පෙන්ව අතරට වෙලා වැඩ පෙන්වුවාද, එයාට කම්මැලි කමේ අහට මෙයාට ගියාද කියන්න මම දන්නේ නැහැ. හැබැයි ඉතින් මිනිස්සු දිහා බල බල වතුර යටින් යනවා, අයුඩට යනවා. ඉතින් ඔය වගේ වැඩ පෙන්වුවා මෙයා. අපි මෙතන හිටියේ, දැන් අපි යන්නේ මේ හරියට ගෝන්නු නිකන් හාවෝ වගේ අම් ටිකක් බලන්න. ඌවල දාලා ඉන්නම ලංකාවේ නම් ඉතින් සැන්තැන් වල සමල්ලාට ඉන්න මෙච්චර ක්වලිටියටම නැති වුණාට. හැබැයි මේ මේ හරක් ලංකාවේ නෑ අර බාන. ඒගොල්ලන්ගේ මූණ වෙනස් ටිකක්. මූණ ලොකු ඒගොල්ලන්ගේ. ওই විදියට එක එක විදිය හරක් ශාති හිටියා. කකුල් හතරේ අය මේ ඉතින් එක එක දැන් අපි ලංකාවේ සාමාන්‍යයෙන් දකින්නේ ඒ වගේ, ඒ කියන්නේ හරක් බැලුවොත් එහෙම අපි දකින්නේ වර්ග දෙකක් තුනක් වගේ. ඉතින් මෙහි ගොඩක් හිටියා. ඊට පස්සේ මෙන්න මේ විදියට අශ්වයෝ, ඊට පස්සේ අර අශ්වයෝත් හැබැයි පොඩි නැහැ, ඒගොල්ලෝ ගොඩාක් ලොකුයි. ඊට පස්සේ අපි දැන් මේ යන්න හදන්නේ මේගොල්ලන් හදලා තියෙනවා රේන් ෆොරස්ට් එකක්. ඉතින් රේන් ෆොරස්ට් කියන එක ලංකාවේ අපිට සාමාන්‍ය දෙයක් වුණාට, මොකද අපේ රටවල් වේද එකත් එක්ක අපේ රටවල් වල හැමතැනම වැසි වනාන්තර වගේ තියෙනවානේ. හැබැයි ඉතින් මෙහි ඒගොල්ලන්ට එක මැජික් එකක්. ඉතින් ඒගොල්ලෝ මේ වගේ ඉන්ඩෝ හදලා තියෙනවා වැසි වනාන්තරයක් වගේ තැනක්. ඉතින් අපි බලමු ඒක කොහොමද ඇදලා තියෙන්නේ කියලා. තව විශේෂ දෙයක් තියෙනවා ලංකාවේ සාමාන්‍යයෙන් ජූ එකේ අපිට ලොකු සර්ප විශේෂ ගොඩක් දකින්න පුළුවන්. හැබැයි මෙහි එහෙම එච්චරම නැහැ. මේ දැම්ම ඔයගලන්ට මේ පෙන්නනෙත් මේක ඇතුළෙම ඒගොල්ලෝ වෙනම සර්පයෝ ජාතියේ තියෙනවා. ඉතින් ඇත්තට මේගොල්ලෝ නම් අපි දැකලත් නැති අය. ඉතින් ඔයගලන්ට පේනවා දන්නේත් නැහැ. මී මම ඔගලන්ට පෙන්නන තැන ඉන්නවා එක්කෙනෙක් කහපාටයි කළු පාටයි. හරි අපිට එයාලව දැක්කම මම හරිම බය සත්තු ජාතියක් තමයි. මම ඇත්තම කිව්වොත් ඒව මම හොල්මන් බය, හොල්මන් වලට බයක් නැහැ. මම මේ සර්පයන් සර්පයෝ කියන ජාතියට නම් මාර බයක් තියෙන්නේ. ඔක්කොට වැඩි බයට වැඩි තියෙන්නේ ඇඟ, කියන්නේ හරි අපිරේ ඒගොල්ලන්ව. ඉතින් මෙන්න තියෙන ඔයගලන්ට විශේෂ දෙයක් පෙන්වන්න, කිතුල් ගස්. ඉතින් ලංකාවේ අපිට මේක සාමාන්‍ය දෙයක් වුණාට මේගොල්ලන්ට හරි විශේෂයි මේක. කොහොමත් ඉතින් අපිට තියෙනකොට අගයක් නැහැනේ, නැති වෙනකොට හැමදේම අපිට අගේනේ. ඉතින් ඒ වගේ තමයි මේගොල්ලන්ටත් ලංකාවේ අපිට දකින්න දෙන මේ සාමාන්‍ය අපි කපලා දාන ගස් ජාති තියෙනවා කැලේ වෙනවා කියලා මේගොල්ලෝ මේ ඉන්ඩෝ හදලා. ඉතින් ඇත්තටම මේ අපිටත් මෙයාම තේරුණා පැලයක් කියන්නේ කොච්චර වටිනවද කියලා. ඒක නෙමෙයි දැන් පැත්තක දාන්නකෝ, මම දුවනවා දැන් මොකක්ද එක්ලද කියලා ඔයගොල්ලෝ බලන්නකෝ. මෙන්න මේ තඩි කිමුරව දැක්කලා මම ඔක්කොටම දිව්ව. මං ඒ තරම් බය වුණා. මම දැන් මේ වීඩියෝ එක කරන්නේ පුදුම අමාරුවකින් මේ එඩිට් කරන්න ඕන නිසා ඇත්තටම. ඉතින් අර මං කිව්වා වගේ මේක ඇතුළෙම හිටියේ අපිට සර්පයින් ජාති තුනක් විතරයි. මේ පයිතන් හිටියා, ඊට පස්සේ අර මං මුලින් පෙන්නපු එක්කෙනා හිටියා, ඊට පස්සේ මේ මෙතන තව ඉන්න ඔය මම දුවනවා හස්බන්ඩ්ට වීඩියෝ කරන්න කියලා. මොකද මට හරි අප්පිරියයි, මගේ ඇඟේ මවිලුත් කෙලින් වෙනවා ඒගොල්ලන්ව දැක්කම. මේ මෙන්න මේ වගේ මම නම් ඇත්තටම නම් කියවන්න දන්නේ නැහැ මේගොල්ලන්ගේ. මට ඌම නාවකුත් නැහැ. මෙන්න මේ කොළපාඩ ඔයගලන්ට පේනව ඇති. ඒගොල්ලෝ නම් හැම තැනම ඉන්නවා. අනේ ඇත්තටම සොරි මම කතා කරන විදිහ අවුල් නම්, මොකද මේ මම ඇත්තටම වීඩියෝ එක කරන්න ඕනින්ද කරන්නේ. ඉතින්
කුමාරි දැන් වෙලාවට තුන්දෙන හිටිය වැඩිය නැහැ. මේ අපි ඊට පස්සේ දැන් ඉස්සරහට යන තව මොනවද තියෙන්නේ කියලා බලන්න. ඉතින් මේකේ තියෙන සමහර ගස් ඔපලෝ දන්නවද්දී ලංකාවේ තියෙන ඔය ගහල කියලා පැල జాතියක් අපි ඔය ගොඩක් ඔය කුඹුරු තියෙන පැතිවල තමයි හැදෙන්නේ. ඉතින් මිනිස්සු ඒවා කපලා දානවනේ, ඒවා නිකන් පැත්තම විනාශ වෙන නිසා. හැබැයි මෙහි ඒවත් තියෙනවා මේ විදියට මේ රේන් ෆොරෙස්ට් එක ඇතුලේ හදලා. කිතුරු ගස් හැමතැනම තියෙනවා. මම දන්නේ නැහැ මේගොල්ලෝ වින්ටර් එකට මේවා කොහොම පරිස්සම් කරනවද කියලා. ඉතින් ඇත්තටම ලංකාවේ අපිට වටින්නේ නැති ගොඩක් දේවල් මෙහි නැති දේවල් වලට මෙහි ගොඩාක් ලොකු වටිනාකමක් තියෙනවා. ඉතින් මට දැන් හිතෙනවා අපිට ලංකාවේ කොච්චර වටින දේවල්, ලංකාවේ කොච්චර දේවල් තියෙනවද තියාගෙනද අපි මෙහෙම ඉන්නේ කියලා. ඉතින් ඇත්තටම දුකයි අපි මෙහෙම ඉන්න එක ගැන. ඉතින් මොනා කරන්නද මේ කොහොම හරි දැන් අපි ඉතින් ඒ දේපලුත් බලාගෙන ඊළඟට අපි ආවා මෙන්න මේ සුමාත්‍රා ටයිගර් කියන එකනාව බලන්න. ගුවනේ මේක ඉන්නවා කියන කොටි කොටියෙක් නේ, හොඳට පේන්නේ බෑ. අපරසේ මේ ආයින තන ජීවිතේර හොයන්න වෙන්නේ නැහැ හොඳට බැලුවේ නැත්තම්. මෙයා ඉතින් හොඳ නිින්දක් දාගෙන උඩට වෙලා ඉන්නවා. එක අතකට ඉතින් කූඩුවකට වෙලා ඉදදී වෙන මොනවා කරන්නද නේද මේගොල්ලෝ. දැන් වෙලාව 11:00 වගේ බඩ කෑ ගහනවා. ඒක නිසා ඉතින් අපි එළියෙන් පොඩි කෑමෝන් හරි අරගෙන ආවා. මොකද ඇතුලේ චුට්ටක් ඉතින් අපි දන්නේ නැහැනේ ගණන් කොහමද මේ කියලා. ඉතින් ඒක නිසා අපි කොකටත් එළියෙන් කෑම ගෙනාවා. දැන් ඒක කාලා අපි ආපහු අපේ යාළුව බලන්න යන තමයි හදන්නේ. මේ ඉන්නේ ගිරව් ජාතියක්. මේගොල්ලෝ ලොකුයි, ඒ වගේම මාර ලස්සනයි මේගොල්ලන්ගේ පාට. ඒ වුණාට ඉතින් වැඩක් නැහැ. මේගොල්ලොත් නිකන් අර ඉන්න ලස්සන ගෑනු ළමයි වගේ. සමහර ගෑනු ළමයි ඉන්නෝනේ මාර ලස්සනයි, හැබැයි කට ඇරියම පැත්තම විනාසයි. ඒ වගේ තමයි මේගොල්ලොත් ලස්සනට හිටියට කෑ ගන්න ගත්තම ඉපා වෙනවා. අපි ඉඳලා ඉඳලා බැරිමතර මෙතනින් ගියා. ඉතින් ඊට පස්සේ අපි ආවා අපේ තව පරණ ඇදලියෝ ටිකක් හම්බ වෙන්න. දැන් ඔයාලා දන්නවනේ අපේ පරණ යාළුව කිව්වේ කවුද කියලා. ඉතින් මේගොල්ලන් බලන්න තමයි අපි ඊළඟට ආවේ. ඉතින් ඔගලන්ට මම අර කලින් කිව්වා වගේ මේගොල්ලන්ට වෙනම අවුට්ඩෝ ඒරියා එකකුත් තියෙනවා, ඉන්ඩෝ ඒරියා එකකුත් තියෙනවා. ඉතින් මේ ඉන්ඩෝ ඒරියා එක මේකෙම ඒගොල්ලන්ට වෙනම ඔගලන්ට පේනවා වගේ අර ඒගොල්ලෝ ගියේ අන්න ඒ වගේ කවුළු දාලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට මෙන්න මේ විදියට අවුට්ඩෝ ඒරියා එකට එන්නත් පුළුවන්. ඉතින් මෙහෙම සෙපරේට් කරලා තියෙනවා, ඒගොල්ලන්ට ඕන වෙලාවක මාරු වෙන්න පුළුවන්. ඉතින් අපිට හම්බුණා මෙන්න මේ යාළුවෝ ටික. ඒගොල්ලෝ හරි දුක මූණක් හදාගෙන ඉන්නේ. හැබැයි ඇත්තටම ඒගොල්ලන්ගේ මූණ ඒ වගේද නැත්නම් ඒගොල්ලෝ මෙතන පොඩි ඇක්ටිං පාරක් දෙනවද කියන නම් දන්නේ නැහැ. ඉතින් හම්
එයාගේ රැවුල කපලා වගේ. අනේ ඉරයිද අනේගේ නයිල් ටික නීට් එකට තියෙන අර කෝටින් බිගල් ග්‍රූම් කරන තැන නේ මොන ක්‍රීම් එකද ග්‍රූම් කරන්න හිටපු ගමන් ඉතින් මමත් ඒ වගේ වඳුරු ප්‍රශ්න අහනවා. ඉතින් මම කියවන ඔයගලන්ට මේක මාර පිරිසුදුයි කියලා. ඉතින් මේ ඔයගලන්ට පේන්නේ මේ ඒ වඳුරු ඉන්න තැනම ඒරියා එකේ ඒගලන්ට කෑම ප්‍රිපෙයා වෙන තැන. ඉතින් ඔයගලන්ට පේනෝනේ කිචන් එක කොච්චර පිරිසිදුවට තියෙනවද කියලා. එක මැස්සෙක් පේන නෑ ළමයි, ඒ තරම් පිරිසිදුට තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට ඒ කෑම දෙන ෆීඩ් කරන වෙලාව එද්දී මෙතන ඒව ප්‍රිපෙයා කරනවා අපිට බලන්න පුළුවන්. ඉතින් අපි අර උදේට කෑවට පස්සේ අපිට ආපහු පොඩි බඩකින්නක් ආවා. ඉතින් පොඩි රෙස්ටෝරන්ට් එකක් තිබ්බා, අපි එකින් ෆ්‍රයිස් කෑවා. ඊට පස්සේ අපි මේ යන්නේ හිමාලයට. අපි හිමාලයට අපු විශේෂ හේතුව තමයි හිමාලයේ ඉන්න කියලා තිබ්බ වයිට් ටයිගර් කෙනෙක්. ඉතින් එයා බලන්නම තමයි අපි මේ කඳ නැගගෙන මෙච්චර දුර ආවේ. හැබැයි ඉතින් ඒ කම්මැලිය හිටියේ නැහැ. හොඳට අවුව නිසා කොහරි හෙවනකට වෙලා හොඳට නිදි ඇති මේ කා. ඒත් ඉතින් මොනා කරන්නද, කොටියා කොටියම කාපියේ කියලා අපි ඉතින් ආවා එතනින්. ඊට පස්සේ අපි ආවේ අපේ ෆේවරිට්ම ප්ලේස් එකට, ඩයිනෝ පාක් එකට. වෙජිසෝරස් කියනට කොල්ලා විතරයි ඔරිජිනල් නම. ඔක කෑ ගන්නකෝ ආයි. ආ ඔරිජිනල් නම තමයි හර්බිසෝරස්. උනාලට ඇහුණනේ අපේ සියල්ල දැත්තේ කවුද කියලා කියනවා. ඇත්තටම මේ අපි ජුරාසික් පාක් මූවි එකේ බලලා ඒගොල්ලෝ කියපු නම තමයි මේ කිව්වේ. ඇත්තටම ඒගොල්ලන්ට මේ හරි නමක් තියෙනවා. ඉතින් ඔයාලා දැක්කනේ අපි එන්ට්‍රන්ස් එකේදී හම්බුණා මැගසින් එකක්. ඉතින් ඒකේ තියලා තියෙන විදියට මෙතන ඉන්න හැම ඩයිනෝසර් කෙනෙක්ම, හැම සතෙක්ම ලයිෆ් ෆෝම් එකකින් තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ කියන විදිහට මේගොල්ලෝ ඇත්තටම රියල් වර්ල්ඩ් එකේ ඒ කාලේ ඉඳලා තියෙන්නේ මෙන්න මේ සයිසස් වලින්ම තමයි. ඉතින් අපිට ඒක අලුත් එක්ස්පීරියන්ස් එකක් වුණා. මේ මොකද ඒ සත්තු අපිට කියන්නේ ඇත්තට නැතත් ඉතින් ඇත්තට කවදාකවත් ආයි බලන්න වෙන්නේ නැහැනේ. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් වෙච්ච එක. ඇත්තටමයි අදටත් තියෙන මට මාර ප්‍රශ්නයක් තමයි මේ ටීරෙක්ස්ගේ ඉස්සර අත් දෙකයි මෙච්චර පොඩි කියලා. එයාගේ අනිත් කකුල් දෙකත් එක්ක බලද්දි කිසිම ගැළපීමක් නැහැ. ඒත් ඉතින් එයා ඉපදිච්ච විදිය වෙන්නේ නැති. ඒ වුණාට හරි කැතයි ඒක. ඒ වුණාට ඉතින් මෙයා තමයි ඉතින් කැලේ ඉන්න ආයි කාලේ ඩයිනෝසර්ස් ළඟින් ඉතින් වයි සැරමෙක් කියලා මෙයා වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට හම්බුණා මෙන්න මේ කුරුල්ලා. ඉතින් මෙයානම් ටිකක් ඇත්තටම රියල් වගේ නිකන් අර පියාටු දෙක හෙලවෙන විදිය, කෑගහන ට්‍රයි කරන විදිය, අර ඒ ඔක්කොම නිකන් ඇත්ත වගේ. ඉතින් චූටියා හිටියා ඒකලා නම් ගොඩක් එක්සයිටඩ් මේකලු දකිති. මීට වඩා සත්තු ගොඩාක් හිටියා. ඒත් මට වීඩියෝ එකට දාන විදියක් නැහැ, ටූ මච් වීඩියෝ එක දිග වෙන නිසා. ඉතින් මට අද වීඩියෝ එකෙන් ඔයගලන්ට කියන්න ඕනේ මේ ZOO එකේ පිරිසිදුකම අංක එකේ තිබ්බා. හැම කූඩුවක්ම හොඳට පිරිසිදුවට තිබ්බා. මට පෙනුන විදිහට ඒගොල්ලෝ දිනපතායි කියන්නේ ඩේලි මේ කුඩු ක්ලීන් කරනවා ඇති කියලා. ඒ වගේම ඒගොල්ලෝ සත්තුන්ගේ කෑම දෙති ඒවා නාස්ති නොවන විදියට එක එක මෙතඩ් යූස් කරලා තිබ්බා ඒවා සත්තුන්ට දෙන්න. ඉතින් ඔය වගේ ගොඩාක් මෙහි තියෙන මෙහි මම ගොඩක් දේවල් දැක්ක හොඳ දේවල්. ඉතින් මම හිතනවා කවදරි ලංකාවත් ඒ වගේ වෙයි කියලා. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඔයගලන් හම්බ වෙනකම් ඔයගල හැමෝටම බයි, චාෝ.